US ඩොලර් එක අගය සිම්බාබ් ඩොලර් මිලියන 70ක් දක්වා පහත වැටුණා. උද්දමන අනුපාතය බිලියන 79.6ක් පහෝ ගුරුවරු රැකියා සඳහා දකුණු අප්‍රිකාවටත් යන්න පටන් ගත්තා. ප්‍රාග්ධන සංවර්ධනයට ගොවින්ට ණය ලබා ගැනීම නොහැකි වීම නිසා බැංකු ශ්‍රේෂ්ඨයද කඩාගෙන වැටුණා. මුගාබේ සහ ඔහුගේ පාලක පක්ෂය වන සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය ඒකාධිපති ප්‍රතිපත්ති සමග කළ දූෂිත පාලනය නිසා අවුල් සහගත දේශ විනිමය සංචිත බිඳුවටම අඩුවීමත් සමග බංකොලොත්තු සිම්බාබ්වේ පෙට්‍රල් පිසින තෙල් සහ පාන් සඳහා දිගු පෝලින් ඇතිවෙන්නට පටන් ගත්තා. බටහිර ආණ්ඩු සිවිල් සමාජය සහ විපක්ෂය ආණ්ඩු පක්ෂයට චෝදනා කරද්දී පවා මුගාබේ රජය වසර ගණනාවක් තිස්සේ එහි බරපතලකම පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආහාර දේශපාලන ආයුධයක් ලෙස භාවිතා කරන්න පටන් ගත්තා. සමහර අය වාහනවලින් සමහර අය විල්බරෝ වලින් පවා මුදල් රැගෙන යාමට පටන් ගත්තා. සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100ක නෝට්ටුවක්ද මුද්‍රණය කරලා නිකුත් කරා. අද වන විට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහුතරයක් ආනයනය කරන අපේ සුන්දර රටට අත්වන ඉරණම කුමක්ද? අලුත් දේවල් නැවුම් දේවල් ඔයාලට අරගෙන එන ෆ්ලයි විත් කල් චැනල් එකත් එක්ක තමයි මේ එකතුලා ඉන්නේ. අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලම පටන් ගමු. මෙතෙක් ඉදිරිපත් කර වීඩියෝ වලට වෙනස් වූ වීඩියෝවක් අරන් ඉන්න හිතුණා මේ වන විට ශ්‍රී ලංකාවේ තියෙන කාලීන තත්ත්වයක් එක්ක. ඒ නිසා මේ වීඩියෝ ඉවර වෙනකම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ලොව දරුණතම ආර්ථික අර්බුදයකට පත්වුණු රටක් තමයි සිම්බාබ්වේ. දකුණු අප්‍රිකාවට මායිම් පිහිටලා තියෙන ජනගහනය මිලියන 15ක් පමණ වූ අප්‍රිකානු රටක්. ආර්ථික වශයෙන් ඛනිජ, රත්රන්, කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය තුළින් ඉතා උසස් ලෙස ගොඩනැගිය හැකි රටක් විදියට සිම්බාබ්වේ හඳුන්වන්න පුළුවන්. මොකද දියමන්ති, රත්රන්, ප්ලැටිනම් වැනි ස්වභාවික සම්පත්වල විශාලතම නිදි මෙම රටේ අන්තර්ගත වෙලා තියෙන නිසා ඒ වගේම අප්‍රිකානු කලාපයේ ස්වභාවික සම්පත් අතින් ඉතා ඉදිරියෙන් සිටින රටක් තමයි සිම්බාබ්වේ කියන්නේ. අපි දැන් බලමු ඇත්තටම සිම්බාබ්වේට මොකද වුනේ කියලා. 1998 ජනවාරි මාසයේදී සිම්බාබ්වේ රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙන පිටි, සීනි, බඩේරිංගු, පිසින තෙල් වැනි භාණ්ඩ ගණනාවක මිල වැඩිවීමක් නිවේදනය කරා. ගැන දෙගුණයකින් විතර. මේ කාලය තුළ සිම්බාබ්වේ ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් ජාත්‍යන්තර මුදල් වෙළඳපොළවල් එවකට සිම්බාබ්වේ මුදල් ඒකකය වූ සිම්බාබ්වේ ඩොලරය අවප්‍රමාණය කරන්න ගත්තා. 1998 අප්‍රේල් සිට ඔක්තෝබර් අතර කෙටි කාලයේදී US ඩොලරේ හුවමාරු අගය 17 සිට 38 දක්වා පහත වැටෙන්නේ මෙන්න මේ හේතුව නිසා. උද්දමනය කියන වචනේ අහලා ඇතිනේ. දන්නේ නැති අයට මම මෙන්න මේ විදියට පැහැදිලි කරලා දෙන්නම්. යම්කිසි ආර්ථිකයක කාලයත් සමග භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල ඉහළ යෑම නිසා ඇතිවන මුදලේ මිල දේ ගැනීමේ ශක්තිය අඩුවීම ලෙස උද්දමනය සරලව හඳුන්වන්න පුළුවන්. තවත් සරල කරොත් උදාහරණයක් ලෙස අපි හිතමු රුපියල් 100කින් අද අපිට මිලදී ගන්න පුළුවන් සීනි කිලෝ 1ක් නම් තව මාස කීපයකින් එම මුදලින් අපට ගන්න පුළුවන් ග්‍රෑම් 500යි නම් පැහැදිලිවම රුපියලේ අගය අඩු වෙලා ඒ කියන්නේ රටේ උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙලා කියන එකයි. හරි. සිම්බාබ්වේ මේ විදියට සිම්බාබ්වේ ඩොලර් අගය දිගින් දිගටම අඩු වෙන්න ගත්තා. 1999 වන විට උද්දමන වර්ධන වේගය 70%ක් දක්වා ඉහළ ගියා. එතනින් අතර වුණේ නැහැ. දිගින් දිගටම වසර ගණනාවක් පුරාවට අවප්‍රමාණය වූ සිම්බාබ්වේ ඩොලරය 2008 ජනවාරි වන විට US ඩොලරයක අගය සිම්බාබ් ඩොලර් මිලියන 6ක් පමණ වුණා. ඉතා සීග්‍රයෙන් වර්ධනය වෙලා 2008 මාර්තු වන විට නිල අනුපාතය සිම්බාබ් ඩොලර් 30,000ක් වුණත් US ඩොලරයක අගය සිම්බාබ් ඩොලර් මිලියන 70ක් දක්වා පහත වැටුණා. කෙතරම් විශාල අගයක්ද හිතාගන්නවත් පුළුවන්ද? ඉතිහාසයේ දෙවන විශාලතම උද්දමනය සිම්බාබ්වේ වාර්තා කර ඇති අතර 2008 නොවැම්බර් වන විට උද්දමන අනුපාතය බිලියන 79.6ක් පමණ වූ බව කැනේඩියානු පදනම් විශ්ලේෂක ජාතික සහතික කිරීමේ සංවිධානයක් වන ආයතනික මූල්‍ය ආයතනය පවසනවා.
දිනකට US ඩොලර් 1කට අඩු වියදමින් ජීවත් වන සිම්බාබ්වේ ජනගහනය කොටස 1990 වර්ෂයේදී 36ක් වූ අතර 2006 දී 80කට වඩා වැඩි වුණා. ඒ වගේම පෝෂණය අඩු වීම සහ HIV AIDS වසංගතය කියන මේ කාරණා දෙකේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ ආයු අපේක්ෂාව 1990 දී වසර 59ක් වූ අතර 2005 වන විට වසර 37 දක්වා කඩා වැටුණා. ලෝක ආහාර වැඩසටහනේ ඇස්තමේන්තුවලට අනුව සිම්බාබ්වේ ජනගහනයෙන් අවමාෂින් 44%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන්න ගත්තා. 2006 දී ජනගහනයෙන් මිලියන 1.6ක අනාථ දරුවන් සමග ලෝකයේ අනාථ දරුවන්ගේ ඉහළම අනුපාතයක්ද වාර්තා කළා. 2007 ජනවාරි සහ අප්‍රේල් අතර අවමාෂින් ගුරුරු 4500ක් දුර්වල වැටුප් හේතුවෙන් ඉල්ලාස් වෙලා තියෙනවා. මේ බොහෝ ගුරුරු රැකියා සඳහා දකුණු අප්‍රිකාවටත් යන්න පටන් ගත්තා. මේ කාලයේදී UN World Food Program බාහිර මැදිහත්වීම මත යැපෙන මිලියන ගණන සිම්බාබ්වේ වැසියන්ට ආහාර ආධාර ලබා දෙමින් සිම්බාබ්වේ සාගත උණුසුම් ස්ථාන 7න් එකක් බවත් එය මිලියන 4.1කට වඩා වැඩි බවත් අනතුරු ඇඟෙව්වා. ප්‍රමාණවත් වර්ෂාව නැතිවීමත් නිතර නිතර ඇති වූ පොහොර හිඟියත් නිසා මේ අස්වැන්න අඩුවීම මේට බලපාලා තියෙනවා. 1999 සිට 2009 දක්වා කාලය තුළ ආහාර නිෂ්පාදනයේ සිට සියලුම අංශවල ඉතා තියුණු පහත වැටීමක් දක්නට ලැබුණා. ප්‍රාග්ධන සංවර්ධනයට ගොවීන්ට ණය ලබා ගැනීම නොහැකි වීම නිසා බැංකු ක්ෂේත්‍රයද කඩාගෙන වැටුණා. ආහාර නිෂ්පාදන ධාරිතාවය 45%කින් පහත වැරුණු අතර 2007 පමණ වන විට විරැකියාව 80%කින් ඉහළ ගියා. වටිනා ඛනිජ නිධි වැනි ස්වභාවික සම්පත්වලින් බහුල මහද්වීපයේ වඩාත්ම දක්ෂ හා උගත් ශ්‍රම බලකායක් ඉන්න ඒ වගේම සමෘද්ධිමත් කෘෂි කර්මාන්තයකින් හෙබි සිම්බාබ්වේ වැනි රටකට මේ වගේ ඉරණමක් අත්ුණේ ඇයි? 1890 සිට වසර 90කට අධික කාලයක් පැවති බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1980 දී රොබර්ට් මුගාබේ සහ ඔහුගේ නිදහස් ව්‍යාපාරයේ රටේ නායකත්වය හිමිකර ගන්නවා. කෙසේ නමුත් නිදහසේ පළමු දශකය තුළ ජනාධිපති මුගාබේ සිම්බාබ්වේ වැසියන්ට ලබා දුන් පොරොන්දු, ඒ කියන්නේ මූලික රාජ්‍ය සේවා, ප්‍රමාණවත් ජීවන තත්ත්වයන්, නීති ආධිපත්‍ය, ඒ වගේම මූලික මිනිස් නිදහස වැළඳගත් ප්‍රජාතන්ත්‍රවාදී සහ නියෝජිත රජයක් ලබා දෙන බවට දුන් පොරොන්දු බැහැර හරිමින් රට පාලනය කරන්න පටන් ගත්තා. මුගාබේ සහ ඔහුගේ පාලක පක්ෂය වන සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය ඒකාධිපති ප්‍රතිපත්ති සමග කළ දූෂිත පාලනය නිසා අවුල් සහගත තත්ත්වවලට මුහුණ දී ඇති අතර එය රට පුරා අතෘප්තිය ඇති කළා. 1980 නිදහසින් පසු දශකය තුළ සිම්බාබ්වේ දකුණු අප්‍රිකානු කලාපීය සාමාන්‍ය වන 1.7%කට වඩා බෙහෙවින් ඉහළ දළ වශයෙන් 2.9%ක ශක්තිමත් ආර්ථික වර්ධනයක් වාර්තා කරලා තිබුණා. නමුත් ප්‍රතිපත්තිවල දුර්වල පාලනය, ආර්ථික අවභාවිතාවය, නැවත නැවතත් මානව හිමිකම් කඩකිරීම, මැතිවරණ වංචා, අසාර්ථක මැතිවරණ මත ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය අහිමිවීම යන කරුණු හා ඒ වගේම නියගය වැනි ස්වාභාවික විපත්වලින් ඇති වූ බලපෑම් නිසාවෙන් දිනෙන් දින වසරෙන් වසර සිම්බාබ්වේ සියලුම අංශ තුළින් පිරිහීමට ලක්ුණා. නිදහසෙන් පසු ඉංග්‍රීසින්ට හිමිවෙලා තිබුණු ඉඩම් පිළිබඳ අර්බුදයක් ඇති වුණා. එතනදී මුගාබේ රජේ විසින් ඒවා කළු ගොවීන්ට ලබා දීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කළා. මෙහිදී බොහෝ ඉඩම් හිමි වුණේ ඇත්තටම මුගාබේ හිතවාදීන්ට. ඉතින් මෙම ගොවීන් බොහෝ දෙනෙක්ට ගොවිතැන පිළිබඳව අත්දැකීම් හෝ පුහුණුවක් තිබුණේ නැහැ. මේ සමගම ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික කඩාකප්පල් වීම දිගින් දිගටම බලපෑම් ඇති කරන්න පටන් ගත්තා. ජනගහනයෙන් 15%ක් වන මිලියන 2ක් දක්වා ගොවිතැන් කරන්නන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් අභ්‍යන්තර අවතැන්වීමවලට සහ විරකියාවට මුහුණ දී ඇති අතර රටේ දේශපාලන හා ආර්ථික කැළඹීම තව තවත් නරක අතට හැරෙන්න පටන් ගත්තා. මෝල්වෙත ධාන්‍ය ප්‍රවාහනය කිරීමට සුළු ඉන්ධන ප්‍රමාණයක් තිබූ අතර සන්නද්ධ ඉඩම් ආක්‍රමණවලින් බියටපත් බොහෝ වාණිජ වගාකරුවන් ඉදිරි කන්න සඳහා වගා නොකළ අතර ඉදිරි වසර ගණනාව තුළ දීර්ඝ ආහාර හිඟයක් ඇතිවන බවට බිය මතුවෙන්නත් පටන් ගත්තා.
ඉතින් මේ කාලයේදී මුගාබේගේ මේ ඉඩම් ප්‍රතිසංස්කරණය සහ උසස් ජීවන තත්ත්වයන් පිළිබඳ පොරොන්දු ඵල නොදරන බවට තීරුම් ගත්ත ජනතාව කැළඹීමට ලක් වුණා. ආර්ථික කැළඹීම සමාජ අසහනෙ එන්න එන්නම නරක පැත්තට තමයි හැරෙන්න අරන් තිබුණේ. වාණිජ ගොවීන් වැනි හිටපු ප්‍රධාන බදු ගෙවන්නන්ගෙන් ලැබෙන සුළු බදු ආදායම සහ එහි විදේශ විනිමය සංචිත බිඳුවටම අඩු වීමත් සමග බංකොලොත්තු සිම්බාබ්වේ පෙට්‍රල් පිසින තෙල් සහ පාන් සඳහා දිගු පෝලින් ඇතිවෙන්නට පටන් ගත්තා. ආහාර හා ආහාර සැපයීම පාලනය කරන බවට මානව හිමිකම් සංවිධාන බහුපාක්ෂික ආයතන බටහිර ආණ්ඩු සිවිල් සමාජය සහ විපක්ෂය ආණ්ඩු පක්ෂයට චෝදනා කරද්දී පවා මුගාබේ රජය වසර ගණනාවක් තිස්සේ එහි බරපතලකම පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආහාර සුරක්ෂිතතා ගැටලුව තව තවත් උග්‍ර වෙන්න පටන් ගත්තා. විපක්ෂය දුර්වල කිරීමට සහ ග්‍රාමීය දිලිඳු සිම්බාබ්වේ වැසියන් අතර ඔවුන්ගේ සහයෝගය ශක්තිමත් කිරීමට ආහාර දේශපාලන ආයුධයක් ලෙස භාවිතා කරන්න පටන් ගත්තා. උදාහරණයක් ලෙස මැතිවරණවලදී ආණ්ඩුව ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න මිනිසුන්ට ඡන්දය දීමට බල කර ඇති බවද පෙනී ගියා. 2006-2007දී දිලිඳු අස්වැන්නක් හේතුවෙන් උග්‍ර වූ දීර්ඝකාලීන ආර්ථික පරිහානිය මෙන්ම මිල පාලනයත් ඒ වගේම මූලික භාණ්ඩ අපනයනය සඳහා වූ කැපී පෙනෙන සීමා කිරීම් හේතුවෙන් ආහාර සැපයීමේ වර්තමාන සහ අනාගත විභව බාධා කිරීම් සිම්බාබ්වේ ආහාර සුරක්ෂිතතාවයේ සැලකිය යුතු අඩුවීමක් ඇතිකරන්න හේතු වුණා. තවත් දෙයක් තමයි මේ මුගාබේ ආණ්ඩුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ 2000ේදී දෙවන කොංගෝ යුද්ධයේදී හමුදාවට සහ රජයේ නිලධාරීන්ට ඉහළ වැටුප් ඇතුළුව මිලිටරි මැදිහත් වීම සඳහා මුදල් මුද්‍රණය කරන්නත් පටන් ගත්තා. සිම්බාබ්වේ සංචිත බැංකුව ඩොලරේ අගය පහත වැටීමට ප්‍රතිචාර දක්වමින් වැඩිදුර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට නැවත නැවත කටයුතු කරා. 2008 මාර්තු පළවෙන දින ද සන්ඩේ ටයිම්ස් විසින් ලබාගත් ලේඛනවලින් පෙළුම් කරේ මියුනිච් සමාගම සතියකට සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 170කට සමාන බැංකු නෝට්ටු බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි. 2008 අගපාගේ වන විට උද්ධමනය කොච්චර ඉහළ ගියාද කියලා කිව්වොත් මිනිස්සු ඔවුන්ගේ බැංකුවල තිබුණු තැන්පතු ATM යන්ත්‍ර හරහා විශාලාගයන් කියන්නේ බිංදු ගණනාවක් අඩංගු විශාලාගයන් ඇතුළත් කරමින් එයාලගේ සල්ලි ආපහු ගන්න උත්සාහ කරා. මෙහිදී එන්න එන්න මාගේ වැඩිවීම හේතුවෙන් බැංකුවල මේ ATM යන්ත්‍ර තුළ දත්ත පිටාර ගැලීමේ දෝෂද ඇති වුණා. ඉන් පසු ඔවුන්ගේ මේ උත්සාහයත් නතර වුණා. එවගේම ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් ඉතා විවිධ ක්‍රම යටතේ සමහර අය වාහනවලින් සමහර අය විල්බරවලින් පවා මුදල් රැගෙන යාමට පටන් ගත්තා. මෙන්න මේ தත්ත්වය නිසා සිම්බාබ්වේහි ඉහළ වටිනාකම් සහිත මුදල් නෝට්ටුත් නිකුත් කිරීමට පටන් ගත්තා. විශාලතම වටිනාකමින් යුතු සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100ක නෝට්ටුවක්ද මුද්‍රණය කරලා නිකුත් කරා. මේ විදිහට සිම්බාබ්වේ ඩොලරය ප්‍රමාණය වුණාට පස්සේ 2009දී විරෝධතා මැද මුගාබ්වේ රජයට සිද්ධ වෙනවා මේ ඒකකය අත්හිටුවන්න. ඉන්පසු ඇමරිකානු ඩොලරය තමයි මෙහි ප්‍රතිස්ථාපනය වුණේ. 2014 වන විට සිම්බාබ්වේහි ලොව ප්‍රධානතම මුදල් ලේඛක 8ක් නීතියානුකූල ලෙස භාවිතා කරන්න පටන් අරගෙන තිබුණා. එම ඇමරිකානු ඩොලරේ භාවිතා කිරීමට පටන් ගත්තට පස්සේ 2009න් පස්සේ බැංකු පද්ධතිය ස්ථාවර වීමට සහ ආර්ථික මන්දගාමි වර්ධනයක් නැවතත් ආරම්භ කිරීමට පටන් ගත්තා. 1980 සිට 1987 දක්වා අගමැති ලෙසත් එතැන් පටන් 2017 දක්වා වසර ගණනාවක් මුළුල්ලේ ජනාධිපති ලෙසත් මුගාබේ සිම්බාබ්වේ රට පාලනය කරනවා. 2017දී ඔහුගේ පක්ෂයේ සමාජිකයන් විසින් කරන ලද කුමන්ත්‍රණයකින් ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. මේ කාලය තුළදී ඒ කියන්නේ 2009න් පසුව සිම්බාබ්වේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා කැරලි බාධක විරෝධතා මැදේ විවිධ උපක්‍රම යොදාගෙන උත්සාහ ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2019 ජූලි මාස මැද භාගයේදී නැවතත් නව සිම්බාබ්වේ ඩොලරයක් සම්මත කරලා මේ විදේශ මුදල් භාවිතය තහනම් කරනවා.
ඒ හරහා නැවතත් උද්ධමනයේ සීට 175ක් දක්වා ඉහළ යන අතර 2019 දෙසැම්බර් මාසයේ වාගේ වන විට 100ට 521ක් දක්වා අධි උද්ධමන වේගයක් වාර්තා කරනවා. ඉන්පසු දැන් මේ වන විට සිම්බාබ්වේ උද්ධමනයේ 50ක වගේ අගයක් තමයි ගන්නෙ. එහි මහා බැංකුවේ නිලධාරීන් රජ නිලධාරීන් එකතු වෙලා මැදිහත් වීම තුළ මෙම ආර්ථික උද්ධමනය පාලනය කිරීමට යාලා විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. හරි මේ උදාහරණයෙන් අපිට පසක් වෙන්නේ රටක පාලනයේ ඇතිවන අක්‍රමිකතා දුර්වලතා සහ දූෂණ නිසාවෙන් මුළුමහත් ජනතාවටම රටක් ලෙස ඔවුන්ගේ ජීවිතවල සිදුවන කඩාවැටීමයි. අද වන විට ලංකාවේ අපත් ආර්ථික කඩාවැටීමකට පත් වී හමාරයි. ලංකාවේ දිනෙන් දින ඉහළ යන භාණ්ඩ හා සේවා මිල, විදේශ විනිමය සංචිත ප්‍රමාණ අඩුවීම, ආනයන සීමා කිරීම, පොහොර හිඟය නිසා අද වන විට කඩා වැටී තියෙන කෘෂි කර්මාන්තය, රාජ්‍ය සේවක වැටු විෂමතා, විදේශ ණය බර වැඩිවීම හා ස්වාභාවික විපත් යන මෙවැනි කාරණා ඔස්සේ අපේ රට පියනගන්නේ සිම්බාබ්වේ 1990 වර්ෂයේ සිට අද දක්වා වසර 23කට අධික කාලයක් අත්විඳිනු ලබන ආර්ථික පරිහානියටමද. කඩා වැටුණු රටක් ගොඩනැගීමට කොච්චර කාලයක් යයි කියලා හිතනවාද? මේ තරම් ස්වාභාවික සම්පත් හිමි කලක් පෙරදිග ධාන්‍යාගාරය ලෙස ලොව ප්‍රකට වූ අද වන විට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහුතරයක් ආනයනය කරන අපේ සුන්දර රටට අත්වන ඉරණම කුමක්ද? අපේ ඉදිරි පරම්පරාවට මේ විදියට ගියොත් රටක් ඉතුරු වෙයි කියලා හිතනවාද? මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට මේ වන විටත් අප ප්‍රමාද වැඩි. අපේ රටේ ඉතිහාසය ගැන උදම් මැනමන හිටිය ඇති නේද? ශ්‍රී ලාංකිකය විදියට අපි එක ජාතියක් කියලා හිතුවොත් ඒ කියන්නේ පිල්වලට, පක්ෂවලට, ආගම්වලට, ජාතීන්වලට නොබැදී අපේ රටේ තියෙන සම්පත් ප්‍රයෝජනයට අරන් ශ්‍රම බලකාය ඔප්නංවලා ඒ වගේම තාක්ෂණික දැනුම වර්ධනය කරලා මේ රට ගොඩනැගීමට අපිට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය අවශ්‍ය වෙයි කියලා හිතනවාද? මේ ප්‍රශ්නවලට උත්තර ඔයාලටම හිතන්න ඇරලා මම මෙතනින් නතර වෙනවා. Fly with Kal channel එක subscribe කරලා ඔයාලගේ අදහසත් comment එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වැදගත් පණිවිඩය ඔයාලා ආදරය කරන හැමෝම අතරේ බෙදා ගන්න. සුබ අනාගතයක්.